ශ්‍රීලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට ගිය දිනේ සිට වර්ෂා තත්ත්වයක් තිබූ බවත් ඒ නිසා තනතිලිවල පුහුණු වීම කිරීමට තිබූ අවස්ථා අඩුවවත් එය නිදහසට කාරණයක් නොවන බව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු රොමේෂ් රත්නායක මහතා මාධ්‍ය හමුවේ පවසා සිටියා. සාමාන්‍යයෙන් තනතිල්ල කුරු වීමට පිතිකරුවෙකුට පන්දු 200ක්වත් අවශ්‍ය බව සාමාන්‍ය මතයක් තිබෙන බව පවසන පුහුණුකරු එහි සත්‍යයක් තිබුණත් ඒත් පන්දු 20කින් හුරු වීමට මේ දිනවල ක්‍රිකට්වල සිදුවන බව ඔහු පවසනවා. ඒට මානසිකව ශක්තිමත් විය යුතු බවත් අපේ කණ්ඩායම එසේ විය යුතු බවත් රොමේෂ් රත්නායක මහතා පවසනවා. ලසිත් මාලිංග ක්‍රීඩා කරන දිනවලදීද විවිධ උපක්‍රම අලුතින් ගෙනා බවත් මෙවරද ඔහු ඒවා භාවිතා කරන බවත් මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නය පිළිතුරු දෙමින් ඔහු පැවසුවා. උනන්දුවෙන් නාසාවෙන් ක්‍රීඩකයන් මාලිංග සමග වැඩ කරන බවත් රොමේෂ් අවසන අතර ඒ කුමක් කළත් අවසානයේදී ලැබෙන ප්‍රතිඵලය පමණක් තමන්ට වැදගත් බවයි පුහුණුකරුවා පවසන්නේ. කුමක් කළත් අවසානයේ සාර්ථක ප්‍රතිඵලයක් පමණක් ලැබිය යුතු බවයි ඔහු පවසන්නේ. අතීතයේ වාර්තා සසඳන විට ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන තිබ්බත් පරාජය වුවත් අදාළ නොවන අතර ඕස්ට්‍රේලියාව මේ වන විට ලෝක ශූරයන් බවත් නමුත් ඒවත් අදාළ නැති අතර තරඟ කරන දිනේ අපේ කණ්ඩායම හොඳින් ක්‍රීඩා කළහොත් අතීතයේ අදාළම නැති බව රොමේෂ් රත්නායක මහතා පවසනවා. තනතිරුවල තනකොළ සහිත ස්වභාවයක් තිබෙන බවත් එයද අප ප්‍රශ්නයක් කර නොගත යුතු බව පවසන පුහුණුකරු විකට්ටුවේ පන්දුව ඉහළ නැගීමක් තිබිය හැකි බව පවසනවා. නමුත් මේ සියල්ලට ඉක්මනින් වෘත්තීය ක්‍රීඩකයන් හැඩගැසිය යුතු බවයි රොමේෂ් රත්නායක මහතා මෙම මාධ්‍ය හමුවේදී පවසා සිටියේ. කෙසේ වෙතත් අන්තර්වාර පුහුණුකරු ලෙස පත් කර ඇති රොමේෂ් රත්නායක මහතා ධර්මක් දැඩි තීන්දු තීරණ ගන්න අදාළ අරමුණ වෙනුවෙන් ක්‍රියා කළ යුතු නිදහසට කාරණා එතරම් තැකීමක් නොකරන පුහුණුකරුවෙකු බව මෙම මාධ්‍ය හමුවේදී වැටහෙන බව නම් පෙනී යනවා. මෙම තරඟ නැරඹිය හැකි ආකාර පිළිබඳව අප මීට පෙර වීඩියෝවක ගෙනවිත් තිබෙනවා. ඒ ලින්ක් එකත් ඔබට ඩිස්ක්‍රිප්ෂන් එකෙන් බලන්නට පුළුවන්. එහෙම නැතිනම් අපේ channel එකේ වීඩියෝ ලිස්ට් එකෙන් එම වීඩියෝව ඔබට නැරඹිය හැකි. කෙසේ වෙතත් තරඟ පැවැත්වෙන සෑම දිනකදීම අපේ YouTube channel එක ඔස්සේ සජීවී ලකුණු පූර්වගෙන ඒමට අප සූදානම්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.